අපි සියලු දෙනාටම හෘද සාක්ෂියක් තියෙන මිනිස්සුනම් රිෂාඩ් බදුරුදීන් කියන අමාත්‍යවරයාට එල්ල වෙලා තියෙන චෝදනා බරපතල හන්දා. දැන් මෙතුමා ඊයේ පක්ෂනායක රැස්වීම කිව්වේ මොකද්ද? සති තුනකින් මොකද්ද තේරීම්කාරක සභාව ඉවර කරනවා, වාර්තාව දෙනවා, ඊට පස්සේ දිනයක් දෙනවා. දැන් දැන් ඒකවත් කියන්නේ නැහැ. දැන් කියන්නේ අපි මේකට දෙන්නේ නැහැ කියලා. මොකද්ද මේකේ තියෙන සාධාරණේ? හොඳයි. ගරු කතා නායකතුමනි හොඳයි කියන්න එපා. නෑ නෑ ඊළඟ දෙන්නේ ඔබතුමා. මේක කිසිසේත්ම හොඳයි කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබතුමා කතා කරන්නේ ඉතින්. ඔබතුමා තේරුම් ගන්න. ඔව්. ඔබතුමා ඇතුළු මෙයා 225 මද. හොඳයි කියන්නේ සීලාචාර විදිහට දාලා තියෙන මුළු මහත් රට. ඒක නා කතාව දෙන්න. අනේ සමා වෙන්න මම මේක කියන්න දෙන්න. මම නෝනේ. ඔබතුමා ඇතුළු මේ මුළු 225 මද විත්ති කූඩුවට දාලා තියෙන මේ සමාජය. හොඳයි. හොඳයි නේ නෙවෙයි. නෑ. ඉතින් ඒ නිසා ගරු කතා නායකතුමනි අපි අපි ගන්න තීරණ දිහා රට බලන් ඉන්නවා. නවීන් දිසානායක ඇමතිතුමා, ඒ නිසා මම කියන්නේ කරුණාකරලා එක්සත් ජාතික පක්ෂෙන් අපි ඉල්ලනවා පටු විදියට බලන්න නැතුව අපට මේ විශ්වාස භංගයට දින දෙන්න.